ඉපත් මිනිසු දුක් විඳිනවා අපිට විතර සැපාරක් මොකටද ඉරාජ් උඹලට විතරක් සැප තිබ්බම ඇතිද සමන්ත බද්ද රජමාලිගා හදාගෙන හිටපුවම ඇද්ද කොටුවේ කාට කෝටි ගණන් වාහන තිබුණම ඇද්ද අනිත් මේ රටේ දුප්පත් පන්සල් කොච්චර දිනවද පන්සල හදාගන්න බැරුව දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද නාමල් රාජපක්ෂලා චොපර් එකෙන් බහිනකොට හැම් බේකන් චීස් බටර් කනකොට තුන් වේලටම රෝස් කරපු කුකුළු මස් මාළු කනකොට රටේ එක වේලක් කන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද දුප්පත් දරුවෝ කොච්චර ඉන්නවද ඉස්කෝලට යන්න බැරි පොට්ටික ගන්න බැරි දුප්පත් අහිංසක දරුවෝ කොච්චර ඉන්නවද ටෝපි එකෙක් එක ළමයිකට පොට්ටිකක් අරන් දෙනවද අම්බලට දින බලපෙරේතකම බලපොරයක් එකෙක්ටවත් මේකෙන් ගොඩේමක් නැහැ සම මේ රටේ යකෝ පාලකයා මොකවුන්වත් කමක් නැහැ මේ ක්‍රමයට අපි විරුද්ධයි රට පුරාම හැම කොල්ලෙක්ම කුඩු ගහනවා අයිස් ගහනවා ගම්වල අහිංසක තරුණ තරුණියෝ අපේ දුප්පත් කෙල්ලන්ට රස්සාවක් කරන්න බැරි තැන ඇඟ රස්සාවක් කරන්න නැති තැන ඇඟ විකුණනවා ගාමන්ට් ටික වැහිලා ගාමන්ට් එකට ගිහලා කීයක් හරි හොයාගත්තද ඒකත් නතර වෙලා ගම්වල කසිප්පු ගංජා කුඩු ගන්න දෙයක් නැහැ මිනිසුන්ගේ දුරාචාරය හැමතැන මේ රටේ හාමුදුරුවෝ උන් තමයි මේ රට විනාශ කරන්නේ මේ රටේ කරුමෙකට තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළා තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන්නේ නිකා වශයෙන් බෙදිලා අර කුලේ අර නිකාය මේ කුලේ මේ නිකාය ඒ කුලේ ඒ නිකාය අරුගේ දානට මූ යන්නේ නැහැ මුගේ දානට ඌ යන්නේ නැහැ මේක දෙයක් ඔය බුද්ධ ශාසනේ මේ වගේ එවුන් ඉන්න තැනක උඹලා මට සිල් රකින්න කියන්නේ මුන් එක කොහොමද යකෝ නිවන් දකින්නේ ලංකාවේ කොහෙද බුද්ධ ශාසනයක් තියෙන්නේ අම්මගේ කාම භෝගී ජීවිත බුදුහාමුදුරුව හැමදේම අතහැරලා සක්විති රජකම් අතහැරලා මැටි පාත්‍රය අතට අරගෙන කුලීන කුලහීන කියලා බලන්නේ නැතුව ගෙවල් ගන්න පින්නපාද වැරලා ජීවත් වුණා අද මුන් මහාන වෙච්ච දවසේ ඉඳන් බලන්නේ පන්සලේ ඉන්න ගුරුහාමුදුරුව මරන්නේ කොහමද උගේ දේපල ගන්නෙ කොහමද ඊළඟ බෙල්ල මිරිකන්නේ කොහමද වස දෙන්නේ කොහමද තණ්හාව ආසාව ගිහියන්ට වඩා පැවිද්දන් ඉතින් මෙහෙ උරටක මම ඉන්නේ මුන්ට කුණු හරපෙන් කියන්නේ તો මං කොහමද කියන්නේ තා මේ රටේ නායකයා මොකා වුණත් කමක් නැහැ දැන් ඉන්න රනිල් උඹ වුණත් කමක් නැහැ මේ රට හරියට හදපන් උඹලගේ මේ අහිංසක මිනිසුන්ට බදු ගහලා ඒ බදු සල්ලි වලින් පොලිසිය නඩත්තු කරන්නේ ඒ බදු සල්ලි වලින් හමුදාව ඔසනේ කරන්නේ හමුදාවට පඩි ගෙවන්නේ රාජ්‍ය සේවයට පඩි කර පඩි ගෙවන්නේ රනිල් උඹේ අම්මගේ තාත්තගේ බූදලෙන් ගෙනල්ලා නෙමෙයි ඔය ගෙවන්නේ තොපි ණයට ගත්තත් ඒ ණය සල්ලි දෙන්න ඕනේ කවුද ඒ ණය සල්ලි දන්න දෙන්නත් ඕනේ මේ මිනිස්සුමයි මේ අහිංසක මිනිස්සුමයි තවත් මැරෙන්න ඕනේ ඇතුව රනිල් උඹ කුලියට ගිහිල්ලා මේක ගෙවන්නේ නැහනේ මහින්ද රාජපක්ෂ ගෙවන්නේත් නැහැ උඹලගේ ගෙවෙන සැප ජීවිත තව වැඩි වෙන නිසා අඩු වෙන්නේත් නැහැ උඹලා තුන් වේලම හොඳට කනවා උඹලගේ ගෙවල් වලට ගෑස් අරවා මේව අඩුවක් නැහැ ණයට ගත්තු නිසා දැන් රටේ ප්‍රශ්න ටිකක් ඉඳලා දිනනවා හැබැයි මේ රටෙන් මේ රට මෙහෙම රටක් නෙවෙයි සහල් පිට රට රටක් අපේ රටෙන් එංගලන්තයට පවා ණය දීපු රටක් එහෙ උරටක් අද හිඟමනට දාලා උඹලා නිකන් චුට්ටක් කරවා මේව දීලා එන පම්බෝරි ගහනවා හරිද ඒ නිසා හොඳට මතක තියාගන්න ලම්බලා මොන මඩ ගැහුවත් මේ රටට හරිහමම් පාලකයෙක් වෙනකන් රාජාංගනේ හාමුදුරුවන්ගේ මේ කතාව නතර කරන්න නෑ මට පාලකයා වැඩක් නෑ මේ රට කෑවේ පාලකයේ පූජකයේ තොපි පාලකයාගේ සපත වෙනුවෙන් පූජකයා පූජකයාගේ සපත වෙනුවෙන් පාලකයා මේ මහා පොළොවේ මම තොපේ සල්ලි වලට යට වෙන්නේ නෑ ඒක හොඳට මතක තියාගන්න මොකා රජකම් කරත් අපිට ප්‍රශ්නයක් නෑ හරියට කරපాలి පන්සිල් රකින්න රටක් බෞද්ධ රටක් වෙන්නේ එතකොට එතකොට මේ හාමුදුරුවෝ අන්තරේවුම් යන්න ඕනේ නැහැ අරගල කරන්න රටේ මිනිස්සු මහා පාරට බහින්න ඕනේ නැහැ උඹලා උඹලගේ වැඩේ හරියට කරපල්ලා එතකොට පූජකයා පූජකයාගේ වැඩේ හරියට කරයි පාලකයා පාලකයාගේ වැඩේ කරනකොට පූජකයා පූජකයාගේ වැඩේ හරියට කරයි එහෙම රටක් හදන්නේ නැතුව මුම්මේ රට කාලා විනාශ කරලා දැන් එනවා රට ගැන කතා කරන්නේ